මේ තියෙන හේ උපකරණ. හේ උපකරණය පාවිච්චි කරන්නේ නොදන්නා ද්‍රව්‍යවල ඝනත්වය හොයන්න. මේ කලින්ට වඩා වෙනස් වෙන හේතුව තමයි මේකෙන් අපිට ගන්න පුළුවන් වර්ණයෙන් සමාන ද්‍රව දෙකක ඝනත්වය. මිශ්‍ර වන ද්‍රව දෙකක ඝනත්වය. හේතුව ද්‍රව දෙක අතර කිසිදු අතුරුමුණතාවක් ඇති වෙන්නේ නැහැ. ද්‍රව දෙක වෙනවා තමයි තියෙන්නේ. කලින් ගාන වගේ මේක චුට්ටක් වෙනස් කර තියෙන මේ ද්‍රව දෙක තියෙන උස මට්ටම් වෙනස් වුණාට කිසිවක් නැහැ. يعني මේ ද්‍රවයේ මට්ටම් මෙතන තිබිලා මේකේ මට්ටම් මෙතනින් තිබ්බට කිසි අවුලක් කියන්නේ නැහැ. ඒකයි කියලා බලමු. අපි බලමු මෙතන අපි x කියලා දාගමු. මෙතන ලක්ෂයකට y කියලා දාගමු. අපිට මෙන්න මේකේ x y a ගත්තා. අපිට වෙන එකම මට්ටමේ තියෙනවා. ඉතින් අපි ලියනවා p x සමානයි p a කියලා. අපි ඒ වගේම හඳුන්වනවා p x කියන්නේ වායු ගෝල පීඩනයට කියලා. ඉතින් වායු ගෝල පීඩනයට සමානයි නේද කියන p a කියන එක. ඒ වගේම අපිට ලියන්න පුළුවන් py කියන්නේ y කියලා. ඒ වගේම py සමාන වෙනවා p ඊට හේතුව එකම මට්ටමේ ද්‍රව. එතකොට pb කියන එක කෙනා සමාන වෙනවා ෆයිට්. එතන මේකේ එකනොයි දෙකනොයි අපිට කියන්න පුළුවන් pa සමානයි pb කියලා. දැන් මේ a ලක්ෂයේ පීඩනය ඇති කරන්න කොතනද? a ලක්ෂයේ පීඩනය ඇති ගන්නෙ උඩින් තියෙන ද්‍රවය නොයි මෙතන ඇතුළේ ඇති කරන පීඩන. මෙතන ඇතුළේ ඇති කරන පීඩන අපිට මෙතනින් වාතය එළියට දූෂණය කරලා අඩු වැඩි කරනවා. ඒතර අඩු කරනවා මෙතන ද්‍රව කඳ උඩින් නැගි. හරි. දැන් අපි ලියමු A වල පීඩන ප්‍රකාශය. A වල පීඩන ඇති වෙන්නේ ද්‍රව කඳේ ද්‍රවස්ලික පීඩන නෙවෙයි උඩ පීඩන වෙනවා. උඩ පීඩන අපි P0 කියලා ගත්තොත් P0 ධන H0 රෝ0 G. ඔක සමාන වෙන්න ඕන මේකට අනුව PA සමානයි PB ට. يعني PB වල පීඩනය ලියුවොත් එයාට උඩින් තියෙන ද්‍රව කඳේ ද්‍රවස්ලික පීඩනය H රෝට රෝට G ධන P නොට්. ඉතින් මේකෙත් P නොට් P නොට් කැපෙනවා. G ට G කැපෙනවා. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ H නොට් රෝ නොට් සමානයි H රෝට. දැන් අපි සාපේක්ෂ ඝනත්වය වගේ ගන්න ඕන නම් රෝ වලට තමයි පල්ලි හරියට ගන්න. නම් රෝ නොට් වෙදිම රෝ වලට මෙතන නෝ H නොට් H මේක y මේක m මේක x. එතකොට මේකෙන් මොනවද පස්සේ y සමානයි mx ආකාරයේ රාශියක් කියලා.